नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। ए भाग्यवतु अरहतु निखिल सत्य परम पवित्र प्रतिमूर्तियु मागे बुद्ध पियानन वहन्सेट नमस्कार करमी नमस्कार वेवा। अति उत्तमनीय पंसीय पनस जातक पुत्रहन्सेगे असो नमवनी कुहक जातक देशनाव वाचाव किरते आसे सन्हा सकिल भानिनो तिन मत्ते असज्जितो नोच निक्ख सतं हरन्ति। मृदु ऊ तेपुल कियन्नाव तुपगे वचन मट सिरिटवे तनकेंदक पमन नुहलुनेय एहेत निष्कसेयक हरगिन यन्ने नुमेहिद कुहककम वंचाव कियन देय आगंतुक नोवेच्च लोके एवागिन मिदिला परम शांतियट हित पमुनवन मे श्री सद्धर्मे श्रवणय करन्नट तरम मे मोहते हे यदेन्द्र तरंग वासनावंतु उत्तम पिंगवत्नी। अपि मे मोहते दि सूदानम वन्ने अति उत्तमनीय पंसीय पनस जातक पुत्रहंसेगे असु नमवनी कुहक जातक देशनाव श्रवणे करंट कुहककम वंचाव कियन मे केलेस मार्गफल मट्टमिन नुन सोहितक सामान्य अतिवेन्न पुलुवान क्लेश इतिं मे क्लेशयन् मट्टु करगन्न दमनय करगन्नट बहु उपकारयक् वन जातक देशनावत् तमै अपि देशना करन्नट ओय पिरिस श्रवणय करन्नट सूदानम् वन्नी। ए निसा अपि मे जातक देशनाव बहुम अवधानयकिन् श्रवणय करमु। इट पलमु मे वचनार्थ तिमसा बलमु සඳහන් වුණා වාචාව කිරතේ ආසී සන්හාස කිල භානිනෝ කියලා. ඒ කියන්නේ ඔබගේ වචන මිහිරි ඔබගේ ඒ කතා කරන වචන බොහොම මෘදුයි. තින මත්තේ අසජ්ජිත්තෝ තනකොළ ගහක් ගන්න පවා ඔබ බොහොම සැක කරනවා. ඒ තරම් සීලයක් ඔබ තුළ තියෙන බව පේනවා. නමුත් නෝචනික සතන් හරන්ති එහෙම ඔබට මේ රන් 100 පිළිබඳ ආසාවක් ඇති වුණ නෑ නේද? එව පිළිබඳ කැමැත්තක් ඇති වුණ නෑ නේද කියලා මේ අනුම්පදික සරයෙන් බෝධිසත්වයන් වහන්සේ කරන ප්‍රකාශයක් තමයි අපි දැන් මේ අර්ථ වශයෙන් දැනගත්තේ. පින්වත්නි බෝධිසත්වයන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් කරේ කාටද කුමන හේතුවක් නිසාද කියලා අපි දැනගන්නට ඕනේ. ඒට අනුව ඈත අතීතයේ බරණස්නුවර බ්‍රහ්මදත්ත කියන රජ පරම්පරාවේ රජ කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි එක්තරා කුඩා ගමක තාපසෙක් වාසය කරා. මේ තාපසයා බොහොම කපටි කෙනෙක්. ඉතින් මේ තාපසයාගේ කපටි ගන්න දන්නා වූ එක්තරා උපාසකයෙක් එහෙම නැත්නම් එක්තරා කෙළඹියෙක් මේ තාපසතුමන්ව තමන්ගේ ගමාසල වූ ඒ කුඩා වනාන්තර ප්‍රදේශයක කුටියක් කරවලා දැන් එතුමන්ව වාසය කරවගෙන උපස්ථාන කරනවා. තමන්ගේ ගෙදර සකස් වෙන ප්‍රණීත ආහාර ආදියෙන් ඒ තාපසයාව පෝෂණය කරමින් බොහොම සිල්වත් කෙනෙක් කියා හිතා මම ගරු සත්කාර කරමින් දැන් මේ තාපසතුමන්ව පෝෂණය කරනවා. දවසක් මේ උපාසක මහත්මයා නැත්තම් මේ මිනිසා කල්පනා කරනවා මල් ළඟ රන් 100ක් තියෙනවා. ඒ කියන්නේ රන් කරන් 1500ක් නේ. ඉතින් මේ ධනෙ මල් ළඟ තිබුණොත් එහෙම සරුන් ගන්නට පුළුවන්. නමුත් මේ තාපසරු ළඟ ධන ඇති කියලා කවුරුත් හිතන්නේ නැහැ. ඒ නිසා මම මේ රන් 100 ඒ තාපසතුමාගේ ඉඩමේ වල්ලන්නට ඕනේ. ඒක ආරක්ෂාවට හොඳයි කියලා කල්පනා කරන මේ මිනිසා තාපසතුමන් වෙත ගිහිල්ලා තාපසතුමනි මල් ළඟ මෙහෙම ධනයක් තියෙනවා මේ ඉඩමේ වල්ලනවා කියලා ප්‍රකාශ කරාම ඒ තමන්ගේ ධනෙ මෙහි වල්ලන බවට මේ තාපසයා ප්‍රකාශ කරන අනීත්‍යම ඔය පැවිදි වෙච්ච අපට නම් ඔය ධනෙන් කිසිම ප්‍රශ්නයක් නැහැනේ. ඔය ධනෙන් කිසිම වැඩක් නැහැනේ. මේ විදිහට ප්‍රකාශ කරාම ඉතින් අර කෙලින් පුත්‍රයා නැත්තම් මේ සාමාන්‍ය මේ සමාජ ජීවත් වෙන මිනිසෙක් ඉතින් ඒ මිනිසා තාපසයන් වහන්සේගෙන වඩාත් පැහැදෙලා ඒ ඉඩමේ ධනය නිදන් කරනවා. ඉතින් මේ කපටි තවසත් කල්පනා කරනවා මේ ධනය මට තිබුණොත් එහෙම ජීවිත කාලෙම සැපසේ ජීවත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා එක දවසක් මේ ධනය
ඒ වලින් හාරලා ගොඩ අරගෙන තමන් ගමන් කරන්නට හිතාගෙන ඉන්නේ මාර්ගයේ අතරමඟ තනක මේ ධනෙ සංගවලා ආපහු තමන්ගේ කුටියට ඇවිල්ලා ඊළඟ දවසේ මේ මිනිසාගේ ගෙදරට දානට වඩිනවා එහෙම ඉතින් දානේ වන්දලා ප්‍රකාශ කරනවා උපාසකතුමනි මේ පැවිදි වෙච්ච අපට එකතන ඉන්න එක බොහොම හොඳ නෑ එතකොට ඇලෙයින් ඇති වෙනවා ඒ නිසා මම වෙන තැනකට යනවා කියලා ප්‍රකාශ කරනවා නමුත් මේ කෙලෙන් පුත්‍රයා ඒකට කැමති වන්නේ නැහැ ඉඩ දෙන්නේ නැහැ නමුත් ඉතින් නැවත නැවත කියන නිසා කමන්නෑ එහෙනම් ඔබ වහන්සේ අනිත් අයටත් පිට වෙන්න වැඩම කරන්න කියලා අවසර දෙනවා ඉතින් තාපසතුමත් මේ විදිහට ප්‍රකාශ කරලා ඒ ගෙදරින් පිට වෙලා දැන් මාර්ගය යන අතර කල්පනා කරනවා මේ උපාසකතුමා තව ටිකක් රවට්ටන්න ඕනේ කියලා ඒ නිසා තමන්ගේ ජටාවෙහි තනකොළ ගහක් රඳවගෙන නැවතත් ඒ උපාසකයා ගෙදරට යනවා ඉතින් ඒ මිනිසා හනවා ස්වාමීන් යයි නැවත වැඩියේ නෑ උපාසකය ඔබට අය තන ගහක් මගේ දැන් මේ ජටාව රැඳිලා තියෙනවා ඉතින් මේ පැවිදිච්ච අපට මේ වගේ දේවල් ගන්න එක සුදුසු නැහැ කියලා ඉතින් එහෙම කිව්වහම උපාසක මහත්තයා කියනවා ස්වාමීන් යෝග මොකද්ද ඔක බිම දමන්න කියලා ඉතින් තාපසයන් වහන්සේත් ඒක බිමට දාලා ආපහු යනවා. පාසක මහත්මයාත් බොහොම පහදෙනවා නේ අපේ තාපසයන් වහන්සේ බොහොම කුකුස් කරනවා පුංචි දේසක් කරනවා ඒ තරම්ම සිල්වත්. ඉතින් එහෙම හිතමින් ඉන්න මොහොතේ අපි බෝධිසත්වයන් වහන්සේත් මේ වෙළඳාම් පිණිස හැසිරෙන අතරේ ওই ගෙදර එදා රාත්‍රිය ගත කරන්නට පැමිණෙනවා. ඉතින් ඒ වෙලාවේ මේ ගෙදර කෙලින් පුත්‍රයා මේ බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා අද අපේ තාපසතුමා වැඩියා හරිම සිල්වත් කියලා ඒ සියලු තත් ප්‍රකාශ කරාම බෝධිසත්වයන් වහන්සේ කල්පනා කරනවා මේ වගේ ස්වභාවයක් සැබෑ සිල්වතෙක් තුල නැහැ අනවශ්‍ය විදිහට මේ වගේ දේවල් කිරීම අඩුයි කියලා මේ සියලු කරුණු තේරුම් ගත්ත බෝධිසත්වයන් වහන්සේ මේ කෙලෙන් පුත්‍රයාගෙන් අහනවා ඔබ ළඟ යම් දෙයක් තිබිලා යම් වටින දෙයක් තිබිලා ඒ තාපසයන් සමීපේ සැඟවුවාද ඊට පස්සේ මේ මිනිසා ප්‍රකාශ කරන එසේය රන්නික 100ක් හැංගුවා ගිහින් බලන්න එක තියෙනවද කියලා ඉතින් මොහු ගිහිල්ලා පරීක්ෂා කරනවා ඒ ධනෙ නැහැ. ඉතින් ඇවිල්ලා කිව්වහම මේ බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවක් ගත්තේ වෙන කෙනෙක් නෙමෙයි. අනිවාර්යෙන්ම අර කපටි තවුසම තමයි ගත්තේ. ඉක්මනට ගිහිල්ලා අල්ලගමු කියලා බොහොම වේගයෙන් ලුහු බැඳගෙන ගිහිල්ලා අර කපටි තවුසව අල්ලලා ඒ කපටි තවුසා සතු ධනය අරගෙන ඒ කපටි තවුසා අල්ලගෙන බොහොම දැඩි ලෙස පහර දීලා ඒ ධනයත් අරගෙන ආපහු එනවා. පින්වතුනි මේ විදිහට මේ ජාතක දේශනාව නිමා වෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ජාතක දේශනාව දේශනා කරේ කපටි භික්ෂුවක් අරබයානේ එදා ඒ කපටි තවුසා වෙලා ඒ කෙලෙන් පුත්‍රයා රැවටුවෙත් මේ භික්ෂුවමයි ඒ වෙලාවේදී වෙළඳාමේ යන වෙළඳෙක් වශයෙන් ඉඳගෙන ඒ වංචාව හෙළි කරගෙන ඒ කෙලෙන් පුත්‍රයාට අයත් ධනෙ නැවත ඔහුට ලැබෙන්න සැලැස්සූ ඒ වෙළඳානෝ නම් දැන් මේ බුදු බවට පත්ව සිටින මම්ම වේදයි කියවින් තමයි බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව නිම කරන්නේ. පින්වතුනි බුදු පියාණන් වහන්සේගේ වදන් කොයි පැත්තෙන් බැලුවත් ඉතාම වටින වදන්. එහි කිසි අඩුවක් නැහැ. මේ ජාතක දේශනාවෙනුත් ගන්න පුළුවන් වටිනාකම අනන්ත අප්‍රමාණයි. කුහකකමින් ජීවත් වෙන්න හිතනකොට වංචාවක් කරන්න හිතනකොට මේ ජාතක දේශනාව සිහියට ළඟා ගන්න. ඒ විදිහට ජීවත් වෙන්න ගියොත් නුවණැස තියෙන නුවණැත්තන්ගේ දිවස් ඇති දිවසි උතුමන්ගේ අවධානයට අපි ලක් වෙනවා. ඒ කියන්නේ හැමෝම රවට්ටන්න බෑ. නුවණැති අයව දිවස් ඇති උත්තමයන්ව රවට්ටන්න බෑ. සංගවිලා කරන්න පුළුවන් වැඩක් පින්මුතුනි කොහෙවත් නැහැ. ඒක කවදා හරි එළි වෙනවා. ඒ වගේම හැමෝටම හංගන්න බැරි වෙනවා. ඉතින් එහෙම වෙලා එහි විපාක විඳින්න ගියාම බොහොම කටුක විපාක කියන එක මේ කතාවෙනත් අපට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා වංචාවෙන් වැළකෙන්න, කපටිකමින් වැළකෙන්න බුදු පියාණන් වහන්සේ අපට කියලා දෙනවා කියන එක මේ ජාතක දේශනාවෙන් අපි ගන්නට ඕනේ.